අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් පළාත්තර සංචරණ සීමා ඉවතට පළාත්තර බස් ධාවනය අද සිට දුම්රිය ධාවනය හෙට සිට දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන තත්ත්වය තවදුරටත් රාජාංගනීය ජලාශයේ වාන් දුරුටු 6ක් සහ කලාවැවේ වාන් දුරුටු 2ක් විවෘත කෙරේ ජනපති ස්කොට්ලන්තයට ළඟාවේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අදින් නැරඹේ අඩු ආදායම් ලැබී රටවලට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 100ක් ලබා දීමට කැනඩාව තීරණය කරයි දකුණු අප්‍රිකාව හමුවේ ලැබූ පරාජයත් සමග ශ්‍රී ලංකාවට ඉදිරි තරඟ තීරණාත්මකයි වනිතුගේ කඩුළු ත්‍රිත්වය වාර්තා පොත් අතරට ප්‍රථමයෙන් දේශීය පුවත් අපවත්වී වදාළ අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලදම්ම නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද සිදු කිරීමට නියමිතයි කොළඹ නිදහස් චතුරාර්ය පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පසුරු 1:30ට පමණ ආදාහන පූජෝත්සවය පැවැත්වෙනවා පැලියකොට විද්‍යාලංකාර මහා පිරිවෙනේ තැන්පත් කර ඇති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහර 10:30ට පමණ පිරිවෙනෙන් පිටත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී දේහය රැගත් රිය පෙරහර නුවර පාර කැලණිය පාලම බේස්ලයින් පාර බණ්ඩාරනායක මන්සන්දිය ඔරුගොඩවත්ත මන්සන්දිය දෙමඩගොඩ මන්සන්දිය බන්දනාගාර මන්සන්දිය බොරැල්ල මන්සන්දිය ඩීඑස් සේනානායක මන්සන්දිය හෝර්ටන් විජේරාම මන්සන්දිය හෝර්ටන් වටරවුම නිදහස් වටරවුම සහ නිදහස් මාවතෝසේ නිදහස් චතුරාශ්‍රය දක්වා පැමිණීමට නියමිතයි ආදාහන පූජෝත්සව රථ පෙරහර ගමන් කරන අවස්ථාවේ මාර්ග අවහිරතා පැවතිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කුසලදම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහ අනුග්‍රහය ඇතිව සිදු කෙරෙන අතර අද දිනේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පිහිටා ඇති මස්පිනිස සතුන් ගහ ඝාතනීකරණ ස්ථාන සහ මස් මාංශ අලිවිසල් වසා තිබෙන අතර සුරසල්ද වසා තිබිය යුතුයි. කලක් රෝගාතුරව සිටි මහා විහාර වංශික ශාමෝපාලි මහනිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලදම්ම නාහිමියන් පසුගිය 28 වනදා අපවත් වුණා. අපවත් වන විට උන්වහන්සේ 84 වන වියෙහි පසු වුණා. ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාහිත්‍ය විශාරද दर्शन विशारद आचार्य अग्ग महापंडित महोपाध्य वेलमिटियावी कुसलदम्म नाहिमियान अपवत्वनविट පැලියගොඩ විද්‍යාලංකාර මහා පරිවෙනාධිපති සහ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරනු ලැබුවා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය හිමි කරගත් උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන කේන්ද්‍රීයව ධර්ම ශාස්ත්‍ර සේවාවන් ආරම්භ කළා. නායක ස්වාමින් වහන්සේ උගත් සිල්වත් භික්ෂු පරපුරක් සසුනට දායාද කිරීමට වෙහෙසි සම්බුද්ධ ශාසනය බැබළවීමට ඉමහත් සේවාවක් ඉටු කරනු ලැබුවා. පළාත්තර සංචරණ සීමා අද අලුයම ඉවත් කෙරුණා. අන්තර්පළාත් ළඟම සහ පෞද්ගලික බස් රථ ධාවනය අද සිට ආරම්භ වුණා. මේ අතර හෙට සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට එක් කිරීමට නියමිතයි. දිවයිනම ආවරණය වන පරිදි පණවන ලද පළාත් අතර සංචරණ සීමා අද අලුයම 4ට අවසන් කෙරුණා. ඒ අනුව අද සිට අන්තර්පළාත් පෞද්ගලික බස් රථ 50%ක ප්‍රමාණයක් ධාවනයට එක් කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ. මේ අතර අන්තර්පළාත් දුරගමන් සේවා බස් රථ 1600ක් පමණ ධාවනයට එක් කෙරෙන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ. පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීම හමුවේ දීර්ඝ කාලයක් පළාත් අතර ධාවනය සිදු නොවූ දුම්රිය හෙට සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කිරීමට නියමිතයි. ඒ අනුව දුම්රිය ගමන් වාර 152ක් පමණ ධාවනයට එක් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව නොවැම්බර් 1 වෙනි සන්දහා දින දුම්රිය ගමන් වාර 152ක් පමණ සැලසුම් කරලා තිනවා ධාවනය කිරීම සඳහා. මීට මුලින් මේ බලපෑත්වල තිබුණු මාසික වාර ප්‍රේක්ෂකපත් හිමියට පමණක් දුම්රිය ගමන් කිරීමට පනවා තිබූ සීමාව ඉවත් කළ තියෙන නිසා සාමාන්‍ය මගී ප්‍රේක්ෂකපත් තත්ත්වයටත් දුම්රියෙන් ධාවනය කිරීම අවස්ථාව උදා වෙලා තියෙනවා. වගේම ඉදිරියේදී දුම්රිය සේවය ව්‍යාප්ත කරලා නැවත මුල් තිබුණු තත්ත්වයටම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙම මරණ 129 වෙනිදා සිදු වූ බවයි සෞඛ්‍යංශ තහවුරු කර ඇත්තේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13720 මේවන විට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලින් 1,54,73,673 දෙනෙකුට ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 1,34,11,336ක්. රටක් විදියට අපි ඉන්න කොළ කලාපයේ අපි දිගටම මේ තත්ත්වය කළමනාකරණය කිරීමේදී තාමත්ම වැදගත් වෙනවා. පූර්ණ වශයෙන් ප්‍රතිශක්තිකරණය කරපු අනෙත් රටවල් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, එක්සත් රාජධානිය, ඒ වගේම සිංගප්පූරුව වගේ රටවල් අපි දකිනවා මේ දිනවල යම් ආකාරයක වෛරසය ව්‍යාප්තිය යලි හිස ඔසවන තත්ත්වයක්. එම තත්ත්වය ගැනත් අපි ඉතාමත්ම අවධානමේ පිළිබඳව සැලකිල්ලට ගත යුතුයි. අපේ මේ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය යම් ආකාරයකින් වැඩි වුණොත් අපි මේක තවත් දුරටත් පාලනය කරගත නොහැකි වුණොත් අපි දැනට ඉන්න කොළ කලාපයෙන් නැවතත් අපිට එක වෙනස් වීමකට ලක් වුණොත් අපේ සංචාරක කර්මාන්තයටත් මේක ඉතාමත්ම දැඩි විදියට බලපාන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් ඉල්ලන්නේ වර්තමානයේ මේ රටේ තියෙන කොවිඩ් වෛරස් ව්‍යාප්තිය ගැන දැඩිව සලකා බලන්න. ඒ සලකා බලලා ඊට අනුගතව මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංචරණ සීමා සහ විවිධ සීමාවන් ලිහිල් කිරීම ගැන ඒ පියවර ගැනීම කළ යුතුයි. දැන් වර්තමාන තත්ත්වය ගැන ඉතාමත්ම දැඩිව සලකා බැලිය යුතුයි. පළවෙනි රැල්ලේදී අපි දැක්ක ස්වභාවය නෙවෙයි දෙවෙනි රැල්ලේදී තිබ්බේ. දෙවෙනි රැල්ලේදී දැක්ක ස්වභාවය නෙවෙයි තුන්වෙනි රැල්ලේදී තිබ්බේ. නිරන්තරයෙන්ම මේක වෙනස් වෙන සුළු කාරණා. මෙවැනි වෙනස් වීම වලට භාජනය වෙමින් නව ප්‍රභේද මතු වෙමින් ව්‍යාප්තිය වෙනස් වෙමින් පවතින රෝගී තත්ත්වයක් තුළ අප පරිසං විය යුත්තේ අපව ආරක්ෂා කර ගැනීමට පමණක් නොව සමාජයේ රට ආරක්ෂා කර ගැනීමට නිරන්තරයෙන් උපදේශ මාලාවල් යොමු කර තියෙන අවස්ථාවකදී වුවත් එන්නත්කරණය සාර්ථකව කරලා තියෙන අවස්ථාවකදී වුවත් අප සිතට ගත යුතු දේ තමයි අපි කොහොමද මේ රෝගයෙන් මිදෙලයි මේ ආරක්ෂා වීම තමයි ප්‍රධාන කාරණාව. අපි ඔබට ලබා දීලා තියෙන උපදේශ මාලාවන් නීති රීති හරියාකාරව පිළිපදිමින් තමන්ගේ වගකීම හරියාකාරව ඉටු කරමින් තමන්ව ආරක්ෂා කර ගැනීම. මෙවැනි අවස්ථාවකදී මිනිසු අමතක කරන්න හොඳ නැහැ. පහුගිය මාසයක් එකහමාරකට ඉහතදී අපි මූණ දීලා තිබ්බ තත්ත්වය. පළාත් අතර සංචරණ සීමා ඉවත් කරමින් රට සම්පූර්ණයෙන් විවෘත කළද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම මහජනතාව තරයේ මතක තබා ගත යුතු බව අප යලි යලිත් සිහිපත් කරනවා. මුව ආවරණ පැලඳීම නිතර දෑත් පිරිසිදු කිරීම සෑම විටම මීටර් දෙකක පරතරයක් පවත්වා ගැනීම සහ කොවිඩ් රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්. එමගින් යලිත් රට කොවිඩ් අවධානමක් කරා රැගෙන යාම වළක්වා ගත හැකි බවයි අප මතක් කර සිටින්නේ. ලබන වසරේ මැදභාගයේ වන විට ලෝක ජනගහනයෙන් 70%කට කොවිඩ් එන්නත් ලබා දීමට G20 රටවල් සූදානම් වනවා. චීනය තුළ කොවිඩ් නව වෛරස ව්‍යාප්තිය වැඩි වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. කොවිඩ් එන්නත් මාත්‍ර මිලියන 100ක් අඩු ආදායම් ලාභී රටවලට ලබා දීමට කැනඩාව තීරණය කර තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. මේ වන විට ඉතාලියේ රැස්ව සිටින G20 රටවල් කොවිඩ් සම්බන්ධව විශේෂ අවධානය යොමු කර තිබෙනවා. එහිලා ලබන වසර මැද වන විට කොවිඩ් එන්නත ලෝක ජනගහනයෙන් 70%කට ලබා දීමට සැලසුම් සකස් කිරීමට G20 රටවල් එකඟ වී තිබෙනවා. චීනය පුරා කොවිඩ් නව් වෛරස් ව්‍යාප්තිය වැඩි වෙමින් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. මේ වන විට නව සම්ප්‍රේෂණයන්ට ගොදුරු වූ රෝගීන් 377 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. නව වෛරස ව්‍යාප්තියන් නිසා සමහර දේශ සීමා ඔස්සේ පැමිණෙන සංචාරකීන්ට සමහර සීමා පනවන්නද චීන බලධාරීන් ක්‍රියා කරමින් සිටින බවයි වාර්තා වන්නේ. කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 200ක් අඩු ආදායම් ලාභී රටවලට පරිත්‍යාග කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා. කැනඩාවේ අගමැති ජස්ටින් ට්‍රූඩෝ මේ බව පවසා ඇත්තේ G20 සමුළුවේදී. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අදින් ආරම්භ වනවා. මෙම සමුළුව නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම සමුළුවට එක්ව සිටිනවා.
දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අද සිට නොවැම්බර් 12 වෙනිදා දක්වා ග්ලාස්කෝ නුවරදී පැවැත්වෙනවා. නොවැම්බර් 1 සහ 2 යන දෙදින එහි ලෝක නායකින්ගේ සමුළුව සඳහා වෙන් කර තිබෙනවා. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටනේ තීරණාත්මක අවස්ථාව ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකින් රාජ්‍ය නියෝජිතින් විද්වතුන් ව්‍යාපාරිකින් राजपक्ष දිවයින ආසන්නයේ ඇති අඩු පීඩන තත්වය තවදුරටත් පවතින බව කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පවතින අයහපත් කාලකුණි තත්වයේ හේතුවෙන් රාජාංගනී ජලාශයේ වාන්දුරුටු 6ක් විවෘත කර තිබෙනවා. දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන තත්වය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලුකින විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නුවරඑළිය රාගල ප්‍රදේශයට ඊයේ සවස් කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නිවාස 7ක් ජලයෙන් යටවීමත් සමග පුද්ගලයන් 20 දෙනෙකු අවතෙන් වී තිබෙනවා. මේ අතර පැවති අයහපත් කාලුගුණ තත්වයේ හේතුවෙන් රාජාංගනයේ වාන්දරටු 6ක් සහ කලාවැවේ වාන්දරටු 2ක් ද්විවෘත කර තිබෙනවා. මුලතිවුසිර කංකසන්තුරේ හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශ හා ගාල්ලසිර හම්බන්තොට හරහා පොතවෙල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මෙවර අයවැය ජනතාවට සහනදායී ලෙස ඉදිරිපත් කිරීම සෑම දිනාගේම අපේක්ෂාව බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ රුවන්වැලි මහසෑර දුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාත්‍ය වෙත අදහස් පළ කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන රුවන්වැලි මහසෑර දුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රුවන්වැලි මහසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ද බැහැදුටුවා. ඉන් අනතුරුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. විදුලි බල ශේෂ්ත්‍රයේ කංජතෙල් ශේෂ්ත්‍රයේ විදේශිකයන්ට විකුණා දාන පරගති ක්‍රියාමාර්ගයකට ජනාධිපතිවරයා තාණ්ඩුවත් ගමන් කළ තියෙන තත්ත්වය තුළ මේ ගෑස් මංකොල්ලයත් එක්ක මේ බලාගාරයට ඩොලර් මිලියන 250ක් දීලා වර්ෂයකට ඩොලර් මිලියන 300ක් විතර ලංකාවෙන් ලාභාංශ විදියට ඇදගන්න ව්‍යාපාරයක් තමයි මේ ආරම්භ කළ තියෙන්නේ. දැන් අපිට මතකයි ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් ආයතනයට 149ක කොටස් දුන්නා. දැන් හුඟක් දෙනෙක් කියනවා අද එමිරේට්ස් ආයතනයේ තිබ්බනම් ශ්‍රී ලංකන් ගුවන් සේවය මීට වඩා හොඳට තියෙනවා. ඒක නිසා ආයෝජන අවශ්‍යයි. හැම නාටකයක්ම පිටිපස්සේ සාටකයක් තියෙනවා කියලා අද ජනතාව දන්න. ඒ නිසා ඇත්ත ඇමරිකන් කාර්යයට විරුද්ධ නම් කරුණාකරලා ආණ්ඩුව ඇතුලේ ඉන්න ඇමරිකන් නියෝජිතයට විරුද්ධව බහින්න එළියට. ඇමතිකම් වල රස විඳ විඳ කටු සූප්පු කර කර බොරුවට ආණ්ඩුව ඇතුලේ විපක්ෂයක් හැටියට රඟ දක්වන්න එපා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතුමත් බොහොම උනන්දුවෙන් මේ රට ඉදිරියට ගෙනියන්න සංවර්ධනය කරන්න තමුන්නාන්සලාගේ ජීවන තත්ත්වය උසස් කරන්න ශක්තිමත් වැඩපිළිවෙළක් යොදාගෙන යනවා. නමුත් අද උද්ඝෝෂණ මෙසිවිලි නැත්තේම නොවේ. හැමදාම තියෙනවනේ උද්ඝෝෂණ එක එක ගුරු උද්ඝෝෂණේ කියයි පොහොර කියයි සීනි කියයි හාල් කියයි එක එක ජාතියේ උද්ඝෝෂණ. ඒතකොට ජනතා මතයේ නේද එළියට ඇවිල්ලා තියෙන්නේ. බඩට වදිනකොට ජනතාව එක මතයකට එනවා.
විශේෂයෙන්ම මහජන බැංකුව බ්ලැක් ලිස්ට් එකට ඇතුළත් කිරීම මගින් මහජන බැංකුවට බරපතල දඬුවමක් නියම වෙලා තියෙනවා චීන රජය විසින් බරපතල අර්බුදයට සම්පූර්ණයෙන් වගකිව යුතුයි පොහොර හා සම්බන්ධ අමාත්‍යාංශවල වගකියුත්තන් මැති ඇමතිවරුන් ඇතුළු නිලධාරීන් ඇතුළු වගකියුත්තන් අරබුදයට විසඳුම් මේ රාජපක්ෂ වරුන්ට නැහැ කියන වගේම ඒ රාජපක්ෂ වරුන්ට බොරු විරෝධයක් මවාපාන ගම්මම්බිඩලට විමල් වීරවංශලටත් නැහැ කියන එක අපි කියනවා මේ රට බේරාගත යුතුයි මේ රටේ බලය ලබා ගැනීමට දෙන ප්‍රථම දේශපාලන ව්‍යාපාරයේ බව අපි ඔප්පු කරනවා මධ්‍යනපුවත් විකාශය අවසන් තව තුනසුම්පුවක් දැන ගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත ඔබට සුබ දවසක්